හරි පුතේ අද දවසේ අපි අලුත් පාඩමක් ආරම්භ කරන්නේ ස්ථಿತಿ විද්‍යුතය දෙවෙනි පාඩම ස්ථಿತಿ විද්‍යුතය ස්ථಿತಿ විද්‍යුතය स्थिति विद्युत मातृकावली अनुभूति लसन देवनी पाठम स्थिति विद्युत දැන් අහගන්න ඕනේ හැමෝම මොකද්ද මේ ස්ථಿತಿ විද්‍යුතය කියන්නේ කියලා පුතේ ඔයාලා දන්නවා සන්නායක කියන දේවල් සන්නායක ඔයාලා හැමෝම දන්නවා සන්නායක සන්නායක කියලා කියන්නේ විදුලිය ගමන් කරන ඒවා විද්‍යුත් සන්නායක තාපය ගමන් කරන ඒවා තාප සන්නායක सन्नायक බෝවිලාවට තඹ කම්බි තමා දාලා තියෙන්නේ සන්නායක විදියට අපේ විදුලි සැර වැදෙනවට වටේට PVC ආවරණයක් තියෙනවා සන්නායකයේ වටේට PVC ආවරණයක් තියෙනවා එහෙනම් පුතේ සන්නායකයක් කියුවහම විදුලිය ගෙනියන දෙයක් ඊළඟට ඔයාලා හැමෝම දන්නවා පරිවාරක කියන ඒවා පරිවාරක පරිවාරක කියන්නේ විදුලිය ගෙනියන්නේ නැති ඒවා. පරිවාරක කියන්නේ විදුලිය ගමන් කරන්නේ නැති දේවල්. පරිවාරක කියන්නේ විදුලිය ගමන් කරන්නේ නැති ඒවා. ලී වෙන්න පුළුවන් පොලිතීන්, ප්ලාස්ටික්, රෙදි මේ වගේ ඒවා. අපි ගන්නවා පරිවාරක කියලා. විදුලිය ගමන් කරන්නේ නැති ඒවා තමයි පරිවාරක. පොලිතීන් प्लास्टिक ली रेडी कैबली में वगैरह परिवार के देव एनाम अपने स्थिति विद्युत किए पुगामा अपने वैधगत्तिन निमित्तनीम परिवार का देखा मनोहारी परिवार का दावे देखा एकीने का पीड़ी में दी मनिसा परिवार का दावे देखा एकीने का पीड़ी में दी मनिसा पुते एमए ආරෝපණයක් ඇති වෙනවා පරිවාරක ද්‍රව්‍ය දෙකක් එකිනෙක පිළිමැදීම නිසා ඒවයේ ආරෝපණයක් ඇති වෙනවා චූටි ක්‍රියාකාරකමක් තියෙනවා අපිට කරලා බලන්න පුළුවන් ඔයාලා පොඩි කණ්ඩදාසි කැලක් හොයා ගන්නකෝ චූටි කණ්ඩදාසි කැල චූටි කැලක් තියුණා නම් ඇති බස් ටිකට් එකක් ප්‍රමාණි චූටි කණ්ඩදාසි කැලල දැන් ඒක චූටි චූටි කෑලි ඈ මේ නියපොත්තෙන් කරාම චූටි කෑලි තියෙන්නේ චූටි චූටි කෑලි 10ක් විතර කඩලා ඔයාගේ ඔය පොත ගාවින් කොහෙන් හරි තියාගන්න චූටි කෑලි කඩන්නේ මේ වගේ හුලඟට යන ගුලමි චූටි කෑලි කඩන්නේ නියපොත්තෙන් අල්ලලා පෙන්සල් තුඩ තියලා නිකන් කඩන්නේ ආන් ඒ වගේ චූටි කෑලි කීපයක් කඩනවා මේ කඩලා කඩලා කෑලි 10ක් 12ක් දාගන්න ඔයාලගේ ඔය තියන් ඉන්න ටේබල් එකේ අයිනකින් චූටි කඩදාසි කෑලි 10ක් විතර චූටි චූටි වෙන් කරලා දාගන්න අයින්ද
හරි. අද දැන් ගන්න ප්ලාස්ටික් පෑනක් ප්ලාස්ටික් පෑනක් ගන්න. ආ. දැන් මොකද කරන්නේ? දැන් පිරිමදින්න ඕනේ. පෑන මොකද කොන්නේ? හිස්ස කෙස්සල පිරිමදින්න ඕනේ. පිරිමදලා පිරිමදලා අර කඩදාසි කෑලි ටිකට අල්ලනවා. හරිද? දැන් මෙහෙම කොණ්ඩ පිරිමදින්න ඕනේ මෙහෙම. කොණ්ඩ අවිස්සනාන කරන්නේ නැහැ විද්‍යාව පරීක්ෂණේනේ නේද? ආ ආ. කොණ්ඩ නැති අයට නම් ඉතින් කොරන්න දෙයක් නැහැ. හරි. හොඳට පිරිමදින්න ඕනේ. හොඳ විනාඩියක් විතර අයිනක් ඈ පෑනේ අයිනක් ඈ පිරිමැදලා ඉවර වෙලා ආ මේ තියෙන මෙන්න දැන් මගේ නම් පෑනේ ඔන්න මේ කොල කෑලි පෑනට සම්බන්ධ වෙලා තියෙනවා කීපයක් ටිකක් කැලනකට වැටෙනවා අන්න හරි දැන් කට්ටියගේ සමහර අයගේ ආකර්ෂණය වෙනවා සමහර අයගේ නම් නැහැ සමහර දාර කොණ්ඩේ පොල් තෙල් එහෙම වැඩිපුර තියෙනවා නම් තෙල් හැයාවිල් මොනවා හරි දාලා තියෙනවා නම් සමහර වෙලාවට මේක නැති වෙන්න පුළුවන් හොඳට මේව කළා අල්ලනවා ඔය ළඟ ඉන්න මේ ඔය ඔයාගේ නංගිට මල්ලිට එහෙම අල්ලන්න එපා නංගි ඇදිලා ඉයි පෑනට පූසාට එහෙම අල්ලන්න එපා පූසා ඇදිලා ඉයි පෑනට ඇයි ඉනහ වෙන්නේ ආ බොරු නෙවෙයි දැන් කොල කෑලි ටික ඇදිලා එනවා නං පූසත් ඇවිලා එන්න ඕනිනේ නේද? ආ. ආ අන්න හරි. ආ. දැන් මෙහෙමයි. මෙහෙම එක පාරක් කරලා ටිකක් වෙලා ඉඳලා ආයෙ පාරක් මෙහෙම එහෙම නම් එන්නේ නැහැ. හොඳට මේක පිරිමදින්න ඕනි. හරිද? මං දැක්ක සමහර එක පාරක් අර 50 කොණ්ඩි පිරිනවා. කොණ්ඩේ විසිරුනොත් එම් බයෙන් ඔහොම කරනවා. ඊට පස්සේ අතින් ආයේ කොණ්ඩේ පොණ හදනවා ආයේ මේ එහෙම හරියන්නේ නැහැ පිරිමැදීම ඕක ඔය ආයි අන්න සමහර අයගේ ඔන්න කොල කෑලි ආකර්ෂණය වෙලා තියෙනවා කොණ්ඩේ මොණිත් නැහැ සමහර වෙලාවත් සිලික් ඇඳුමක් තියෙනවා නම් සිලික් ඇඳුමේ පුළුවන් හොඳට ආරෝපණය වෙනවා සිල්ක් ඇඳුමක් තියෙනවා නම් හරි ආ ඔය තියෙන්නේ ආ කවුරුත් කැල ගාලා හැම අලවන්නේ නැහැ आरोपणे कर मैजिक पोल वगे अल अदी पस बैनो हरी हाँ पुते පරිවාරක ද්‍රව්‍යෙන් දැන් අතරම් කොණ්ඩේ ගත්තත් පරිවාරකයි පෑන ගත්තත් පරිවාරකයි පරිවාරක ද්‍රව්‍ය දෙකක් පිරිමැදීම නිසා පරිවාරක ද්‍රව්‍ය දෙකක් පිරිමැදීම නිසා ඒ අදාළ වස්තු ආරෝපණය වෙනවා අපි ඔන්න ඔය ආරෝපණයද කියන්නේ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ කියලා ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ කියලා තමයි කියන්නේ පොතේ ඔය සම්බන්ධයෙන් අතීතයේදී क्रिस्तुवर्ष 1600 දී විලියම් ගිල්බර්ට් නම මතක තියාගන්න ඕනේ මෙයා ඒ කාලේ හැටියට දිච්ච පරිවාරක ද්‍රව්‍යයක් තමයි පුතේ එම්බර් කියලා කියන්නේ එම්බර් යා ප්ලාස්ටික් වගේ ඒ කාලේ බහුල වශයෙන් දිච්ච එකක් තමයි එම්බර් කියලා කියන්නේ මෙයා මේ ඇම්බර් කෑල්ලක් උතේ අරගෙන සීද රෙදි කෑල්ලක පිරිමැදලා ওই ක්‍රියාකාරකම කරනකොට ඇම්බර් කියන පරිවාරක ද්‍රව්‍ය කෑල්ලක් අරගෙන
සේද රෙදි වලින් සේද කියන්නේ සිල්ක් රෙදි වලින් පිරිමැදලා මේ පරීක්ෂණය කරනකොට මෙයාගේ මේ ඇම්බර් කැබැල්ලට කුඩා කඩදාසි චූටි චූටි පියාටු ආකර්ෂණය වෙන්න ගත්තා. ඊට පස්සේ තමයි විද්‍යාඥයෝ පුතේ ඔය ස්ත්‍රී විද්‍යුතය සම්බන්ධ අලුත් අලුත් හොයාගැනීම් කරන්නේ. එහෙමනම් ක්‍රිස්තු වර්ෂ 1600 දී විලියම් ගිල්බර්ට් ගෞරවයේ හිමි වෙනවා මේ සම්බන්ධයෙන් ස්ත්‍රී විද්‍යුතාරෝපණ සොයාගැනීම් ලෝකේ ප්‍රථම වතාවට. හරිනේ? ස්ත්‍රී විද්‍යුත් ආරෝපණ ගත්තාම වර්ග දෙකයි. එකක් තමයි ස්ත්‍රී විද්‍යුත් ආරෝපණ ධන ඒවා තියෙනවා. ඒ වගේම අනිත් එක ඍණ තියෙනවා. ස්ත්‍රී විද්‍යුත් ආරෝපණ වර්ග දෙකයි. එකක් ධන ආරෝපණ අනිත් එක ඍණ ආරෝපණ. ඔය ස්ත්‍රී විද්‍යුත් ආරෝපණ ඇති වෙන්නේ කොහොමද කියලා අපි බලමු චුට්ටක් නෝට් එකක් ලියාගෙන. හරි. ලියන්න පුතේ යටතේ පාට පෑනකින් ලියමු නිර්වචනය. පරිවාරක ද්‍රව්‍ය දෙකක් පරිවාරක ද්‍රව්‍ය දෙක එකිනෙක පිරිමැදීම නිසා ද්‍රව්‍ය මතු පිට හටගන්නා ද්‍රව්‍ය මතු පිට හටගන්නා ද්‍රව්‍ය මතු පිට හටගන්නා විද්‍යුත් ආරෝපණ ද්‍රව්‍ය මතු පිට හටගන්නා විද්‍යුත් ආරෝපණ ද්‍රව්‍ය මතු පිට හටගන්නා විද්‍යුත් ආරෝපණ ද්‍රව්‍ය මතු පිට හට ගන්නා විද්‍යුත් ආරෝපණ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ලෙස හඳුන්වයි. ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ලෙස හඳුන්වයි. හරි. පොතේ මේ දාණ්ඩ වැදගත් කියලා කාරණයක්. වැදගත්. වැදගත් පුතේ වැදගත් එකේ පළවෙනි ඉෂ්ඨා මාකක ඇතැම් ද්‍රව්‍ය පිරිමැදීම කල විට ඇතැම් ද්‍රව්‍ය
ඇතම් ද්‍රව්‍ය පිරිමැදීම කල විට ඇතම් ද්‍රව්‍ය පිරිමැදීම කල විට ඇතම් ද්‍රව්‍ය පිරිමැදීම කල විට ඒ වාට සැහැල්ලු ද්‍රව්‍ය ඒ වාට සැහැල්ලු ද්‍රව්‍ය ඒ වාට සැහැල්ලු ද්‍රව්‍ය ආකර්ෂණීය වන බව 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 පළමු වරට පෙන්වා දෙන ලද්දේ 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 ක්‍රිස්තු වර්ෂ 1600 දී පමණ ක්‍රිස්තු වර්ෂ 1600 දී පමණ ක්‍රිස්තු වර්ෂ 1600 දී පමණ මෙන්න නම විලියම් ගිල්බර්ට් विलियम गिल्बर्ट नम विद्याज्ञा विषि नम विद्याज्ञा विषि ඊළඟ ඉෂ්ඨමාකික ඒ අතට කියන්න පුතේ ගිල්බර්ට් නම් විද්‍යාඥා විසින් ගිල්බර්ට් නම් විද්‍යාඥයා විසින් ඇම්බර් නමින් හඳුන්වන ඇම්බර් මෙන්න නම ඇම්බර් නමින් හඳුන්වන एम्बर नामीन हंदुन्नने एम्बर नामीन हंदुन्नने एम्बर नामीन हंदुन्नने
ගණ ද්‍රව්‍ය කැබැල්ලක් ගණ ද්‍රව්‍ය කැබැල්ලක් ඇම්බර් නම් ඉන්න හඳුන්වන ගණ ද්‍රව්‍ය කැබැල්ලක් ගණ ද්‍රව්‍ය කැබැල්ලක් සේද රෙදි වලින් පිළිපැදීම කර විට සේද රෙදි වලින් පිළිපැදීම කර විට සේද රෙදි වලින් පිළිපැදීම කර විට එම්බර් නමින් හඳුන්වන ඝන ද්‍රව්‍ය කැබැල්ලක් සේද රෙදි වලින් පිරිමැදීම කල විට ඒ වෙත සීන් කඩදාසි කැබලි සීන් අපි දැන් ඔය ඉරලා ගත්ත චුටි චුටි කඩදාසි කැලි සීන් කඩදාසි කැබලි සිහින් කඩදාසි කැබලි කම කුරුළු පියාටු වැනි කුරුළු පියාටු වැනි සැහැල්ලු ද්‍රව්‍ය ආකර්ෂණය වන බව ආකර්ෂණීය වන බව නිරීක්ෂණය කරන ලදි නිරීක්ෂණය කරන ලද හරි කොටු කරගන්න පුතේ වැදගත් එක කොටු කරගන්න पुते सेवंडी चुट्टा माइक कौन कर ओए वेदगत के लिए पुकार नहीं चुट्टा के मेरे कियो मुदे हां सर एतम द्रव्य पिरिमदीम कलविट ए वाट सहल्लु द्रव्य आकर्षणीय वन भव पलमु वरटे पेनवा देन लद्दे ක්‍රිස්තු වර්ෂ 1600 දී පමණ විලියම් ගිල්බර්ට් නම් විද්‍යාඥයා විසින් දෙවැනි තරුවක් වුණ විලියම් නම් විද්‍යාඥයා විසින්
ඇම්බර් නමින් හඳුන්වන ඝන ද්‍රව්‍ය කැබැල්ල සේද රෙදි වලින් පිරිමැදීම කළ විට ඒ වෙත සිහින් කඩදාසි කැබලි හා කුරුළු පිහාටු වැනි සහල්ු ද්‍රව්‍ය ආකර්ෂණය වන බව නිරීක්ෂණය කරන ලදී. Good, very good. Thank you. හරි. මම ඊතර හැමෝම ලියා ගන්න ඇති අඩුපාඩු තිබුණා නම් හදා ගන්න ඇති. හරි. දැන් වැදගත් එක කොට කරගත්. දැන් ඔන්න ඔයාලට මතක තියෙන්න ඕනේ ස්ථಿತಿ විද්‍යුතය කියන්නේ මොකද්ද කියලා අහපු ගමන් පරිවාරක ද්‍රව්‍ය දෙකක් එකිනෙක ආකර්ෂණය කරනකොට ඒව ඇතිවන ආරෝපණ තමයි ස්ථිර විද්‍යුත් ආරෝපණ කියලා කියන්නේ. ඒ වගේම පුතේ මේ සම්බන්ධයෙන් ප්‍රථමවට පරීක්ෂණය කරන්නේ විලියම් ගිල්බර්ට් ක්‍රිස්තු වර්ෂ 1600 දී. එයාගේ පරීක්ෂණෙත් මතක තියාගන්න. ඇම්බර් කියලා හඳුන්වන ඝන ද්‍රව්‍යය එයා සේද රෙදි කෑල්ලක පිරිමදිනවා. පිරිමදිනකොට ඒ ඇම්බර් කැබැල්ලට චුටි චුටි කඩදාසි කැබලි කුරුළු පියාටු වගේ සැහැල්ලු ඒවා ඒකට ආකර්ෂණය වෙන්න ගත්තා. හරි. ආ. චුටි අනුමාත්‍රකාවක් දාන්න ඊළඟට ස්ථಿತಿ විද්‍යුතයේ සිදුවන්නේ දැයි ස්ථಿತಿ විද්‍යුතයේ සිදුවන්නේ දැයි නිරීක්ෂණය කිරීමට සරල ක්‍රියාකාරකම් ස්ථಿತಿ විද්‍යුතයේ සිදුවන්නේ දැයි නිරීක්ෂණය කිරීමට සරල ක්‍රියාකාරකම් ලියන්න ඒ අර්ථය දාන්න ඉෂ්ටමක මේ සඳහා කුඩා කඩදාසි කැබලි කුඩා කඩදාසි කැබලි කීපයක්ගෙන හිස කෙස්වල පිරිමදින ලද ඔන්නයි මුලින්නම් බලා ගන්න ලියපු ටික මේ සඳහා කුඩා කඩදාසි කැබලි කිහිපයක් ගෙන හිස කෙස්වල පිරිමදින් ලද පෑනක් කඩදාසි කැබලි වලට ලං කරන්න ඊළඟ ඉෂ්ටමක් එක කඩදාසි කැබලි ඊළඟ කාරණේ කඩදාසි කැබලි
හරිදාස්සි කැබලේ පෑනට ආකර්ෂණය වන බව පෑනට ආකර්ෂණය වන බව පෑනට ආකර්ෂණය වන බව දැකිය හැකිය දැකිය හැකිය ඔන්න ක්‍රියාකාරකම කොත් දන්නවා පෑනක් වෙනුවට PVC පෑනක් වෙනුවට PVC බඩ කැබැල්ලක් වගේ එකක් එම පාවිච්චි කරන්න පුළුවන් මෙතන උදේ ඉන දාන අනුමාත්‍රකාවක් स्थिति विद्युत आरोपण वर्ग स्थिति विद्युत आरोपण वर्ग स्थिति विद्युत आरोपण वर्ग स्थिति विद्युत आरोपण वर्ग हरि पुत्र बलागन ने स्थिति विद्युत आरोपण वर्ग का तथा हम देखाई नहीं दिए निमी धन आरोपण ऋण आरोपण ओके बेंडी को हम तो किधर बालों फंदर बलागन ने मेरे को वैध कात्म कारण या स्थिति विद्युत आरोपण को हम तो ऐसी वैनी किले कारण ही पुत्र द्रव्य देखा परिवार का द्रव्य देखा मैं वागे या पी इतना परिवार का द्रव्य देखा तुम्हें दिए ने එකිනෙක පිරිමැදීම සිදු කරනවා එකිනෙක පිරිමැදීම සිදු කරනවා මෙයා මෙයාගේ පිරිමැදින වේලාවේදී මේ පෘෂ්ඨයේ තිබිච්ච ඍණ ආරෝපණ සාමාන්‍යයෙන් කිසියම් පෘෂ්ඨයක තියෙන ඍණ ආරෝපණ කිසියම් පෘෂ්ඨයක තියෙන ඍණ ආරෝපණ අපි ඉලෙක්ට්‍රෝන කියලා නමින් තමයි හඳුන්වන්නේ අපි ඒක හඳුන්වනවා ඉලෙක්ට්‍රෝන කියලා නමින් एक अगर संकेत को तीनों ई या पूरा तमादानी सिंपल इलेक्ट्रॉन है ये ना मैं परिवार का द्रव्य मैंने मैं आगे आरोपण ये करना कोटा पीरी में दी में सिद्ध करना कोटा मैं रीना आरोपण है गैलवेला मैं पुष्टि दे आना खाली तो बोलते मैं आगे पीरी में दी में करने विते මේ පුෂ්ටි මතු පිට පුෂ්ටියේ තියෙන ඍණ ආරෝපණ ගැලවිලා අනිත් එකේ තැම්පත් වෙනවා දැන් මේ පුෂ්ටියේ ඍණ වශයෙන් මේ ගැලවිලා ඍණ ආරෝපණ තැම්පත් උනේ පුෂ්ටියේ ඍණ වශයෙන් මෙයාගේ ඍණ ආරෝපණ දිවිත දැන් ගොඩක් අයින් වුණානේ ඒ නිසා මෙයා ධන විදිහට ආරෝපණය වෙනවා මෙයා ධන විදිහට ආරෝපණය වෙනවා අන්නාය පාරක් කියනවා ද්‍රව්‍ය දෙකක් පිරිමැදීම කරනකොට එක ද්‍රව්‍යයක තියෙන ඍණ ආරෝපණ ගැලවිලා අනෙක් පුෂ්ඨයේ මත තැම්පත් වෙනවා තැම්පත් උනේ පුෂ්ඨයේ ඍණ වශයෙන් උත් ඉලෙක්ට්‍රෝන ගැලවිලා අයින් උනේ පුෂ්ඨයේ විද්‍යුත් වශයෙන් ධන විදියට අපි ගන්නවා හිතන්නකෝ එහෙම වෙන්නේ මෙහෙමයි සාමාන්‍යයෙන් පිරිමැදීමට කලින්
පිරිමැදීම කරන්න කලින් මේකේ තියෙන ධන ආරෝපණ අපි හිතමු තියෙනවා 100ක් කියලා උදාහරණයක් ඈ පිරිමැදීම කරන්න කලින් මේක තුල ධන ආරෝපණ 100ක් තියෙනවා ඒකට සමාන ප්‍රමාණයක්ම පුතේ ඍණ ආරෝපණක් තියෙනවා එහෙනම් ධන ආරෝපණ 100ට ඍණ ආරෝපණ 100ක් මේ පිරිමැදීම කරන්න කලින් මේක තුල තියෙනවා සමානයි ආරෝපණ ඕනෑම වස්තුවක ධනසා ඍණ ආරෝපණ ප්‍රමාණය පිරිමැදීමට පෙර සමාන මට්ටමේ තියෙනවා පිරිමැදීම කරනකොට ඍණ ආරෝපණ ගැන විලාරකට යනවා අපි හිතමු ඍණ ආරෝපණ 50ක් ගියා කියලා තව 50යි තියෙන්නේ 50ක් ගියා එහෙනම් දැන් මෙයා සතුව ඍණ ආරෝපණ 50ක් ගිහිල්ලා ඒ නිසා මෙයා සතුව වැඩිපුර තියෙන ධන ආරෝපණ 100ක් තියෙනවා මෙයා ගාව ඍණ ආරෝපණ දැන් 50යි එහෙනම් මෙයා විද්‍යුත් වශයෙන් ධන මෙයා ගාව තිබුණේ 100යි දැන් තව 50ක් ඍණ ආරෝපණයක තුලා මෙයා ගාව ඍණ ආරෝපණ 150ක් තියෙනවා ඒ විදිහට කිසියම් පුෂ්ඨයකින් ඉවත් වෙලා යනවා ඍණ ආරෝපණ පුතේ අනෙක් පුෂ්ඨයට ওই දේ තමයි වෙන්නේ ධන ආරෝපණ එහෙම ඉවත් වෙලා යන්නේ නැහැ හරි දැන් අපි ලියමු ස්ටමාක් එකක් දාන්න ස්ටමාක් එකක් දාන්න ප්‍රධාන ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ප්‍රධාන ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ स्थिति विद्युत आरोपण वर्ग देख की प्रधान स्थिति विद्युत आरोपण वर्ग देख की प्रधान स्थिति विद्युत आरोपण वर्ग देख की एक देख डाल दिया पलवी पलवी दान किए वर्ण से दान लाखना दान दान स्थिति विद्युत आरोपण धन स्त्री विद्युत आरोपण अंक देख ऋण स्थिति विद्युत आरोपण ऋण स्थिति विद्युत आरोपण ऋण स्त्री विद्युत आरोपण ඔන්න ස්ත්‍රී මේ පාඩම ගොඩාක් ලේසි පුතේ ඈ ගොඩාක්ම ලේසි හරි ඊළඟට මම යනවා තවත් රටකට පාඩමේකට ඔය ඔයාලට මතකයි චුම්බක පාඩම ඉගෙන ගනිද්දි චුම්බක පාඩම ඉගෙන ගනිද්දි
पुते चुंबक पाठ भी करने का तने एक चुंबक पाठ में जो वाट मटकाई सजातीय चुंबक द्रव्य तिपुनाने सजातीय चुंबक द्रव्य एक यानी एक वाके वा में उत्तर द्रव्य में देना विकास नहीं होना मटका दे आ ए वाके मत आमाई स्थिति उद्दते सजातीय द्रव्य सजातीय क्याने सजातीय क्याने एकजातीय द्रव्य सजातीय नां स्थिति विद्युते एकजातीय आरोपने दाना दाना वागी रीनरीना वागी एकजातीय वाबुते विकार्षने वेनवा एकजातीय वाविकार्षने वेनवा ए वागे म विचातीय दाना आरोपने कोई रीना आरोपने कोई सेटुना तंग अपे खाददासी के ऐली टिकट आलन वाने पैन आ एका दाने एका क्रीनी सातमा एका आकर्षने वेने बुते हरित एक अन्य आप चुट्टा क्रिया का मो अनुमात का वक्त दिए दांडे आरोपित दंडुआतर आकर्षण विकर्षण आरोपित दंडुआतर आरोपित दंडुआतर आकर्षण विकर्षण आरोपित दंडु अतर आकर्षण विकर्षण आरोपित दंडु अतर आकर्षण विकर्षण हरि छोटी वाकुवाकंडे रोधायक මේ පැත්තේ ලියන්න සජාතීය ආරෝපණ විකර්ෂණයේ සජාතීය ආරෝපණ විකර්ෂණයේ මේ පැත්තේ ලියන්න විජාතීය ආරෝපණ ආකර්ෂණයේ मेघर छोटी रूपे आती है मम एंधाम रूपे चुंबक मेके दान मेके दान मे देख मे पत्र विकास इला विजातीय गत्ता में न्यारी ने न्यादान या आकर्षण मिलोन ऐलाला वागुआ फिनिश कर
චුට්ටක් ඉන්නේ විනුතිට මොකද වෙලා තියෙන්නේ විනුති කට්ටේ දා නේද ආ පුතේ මයික් එක ඔන් කරන්න විනුති සර් මොකද උනේ වාද एक पार्ट में दो सिग्नल ना तो हाँ हाँ ओ यार कोई यार आंटी बड़े लिव ही अरे विद्युत तारों पर नहीं स्थिति विद्युत तारों पर नहीं अन्य स्थिति विद्युत तारों पर वर्ग देखा हाँ वर्ग देखा हाँ हाँ ये नाम में මෙන්න මේ වගුව ගහන්න කිව්වා මේ වගුව සජාතී ආරෝපණ විකල්පනයේ මේ පැත්තේ විජාතී ආරෝපණ ආකර්ෂණයේ ඒ කියන්නේ සජාතී කියන්නේ එක ජාතිය එක ජාතියේම මෙහෙම විකල්පනයේ වීමක් වෙනවා විජාතී කියන්නේ වර්ග දෙකක් නේ ධනයි ඍණයි ඒ දෙන්න ආකර්ෂණයේ වෙනවා මේ චාට් එක ඇඳ ගන්න කිව්වා विगिनी चुट्टा पुते माइक कौन था ओसे पुते हरी थे ऐंदा तो बाबू ओसे वाह स्कूले कोई थे पाली सिंह हरिचंद्रा कॉलेज गामा कोई थे अनुराधपुर अनुराधपुर जी हरी पुती මේ වගුව කොටු කරලා වගුවට යටින් ලියන්න අපුතේ මේ ලකිර අහනවා ප්‍රශ්නයක් මෙහෙමත් පුළුවන්ද කියලා මේකත් පුළුවන් නේ මොකක්ද දන්නවද මේ පැත්තක දැන් සජාතී ආරෝපණ කියුවාම ඍණ වෙන්නත් පුළුවන් මේ ඍණ ඒකත් ඔයාලා දාගන්න පාටින් ඍණ ජාතිය දෙකම ධන විතරයි යන්නලා තියෙන්නේ ඍණ ජාතිය දෙකක් වෙන්නත් පුළුවන් විජාතී ආරෝපණ වලදී මතක තියාගන්න මේ පැත්ත ධන වෙලා මේ පැත්ත ධන වෙලා මේ පැත්ත ඍණ වෙන්නත් පුළුවන් එහෙමත් පුළුවන් කොහොමද කියලා හරි आरोपित दंडुअर
ආරෝපිත දඬු අතර ආරෝපිත දඬු අතර ආකර්ෂණ හා විකර්ෂණ ආකර්ෂණ හා විකර්ෂණ ඇතිවීමට හේතුව ඇතිවීමට හේතුව ආයෙ මුලින් නම් බලන්න ආරෝපිත දඬු අතර ආකර්ෂණ විකර්ෂණ ඇතිවීමට හේතුව ස්ථිති විද්‍යුත් ආරෝපණ ස්ථිති විද්‍යුත් ආරෝපණ වර්ග දෙකක් පැවතීමයි ස්ථිති විද්‍යුත් ආරෝපණ වර්ග දෙකක් පැවතීමයි स्थिति विद्युत आरोपण वर्ग देखा पवती माई स्थिति विद्युत आरोपण वर्ग देखा पवती माई हरे दें दान को तेरी लंगड़े वैधकत के लगाने के एक पार्ट पहने के लिए मो වැදගත් කියලා කාරණයක් දාන්න එක පාඩ පැන කිලියමු විද්‍යාගාරයේදී ස්ථිති විද්‍යුත් ආරෝපණ හඳුනා ගන්න භාවිත කරනවා පුතේ උපකරණයක් අපි ඒක පුතේ ඔය උපකරණය ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය කියන නමින් තමයි හඳුන්වන්නේ ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය හරිද ඔය විද්‍යාගාරේ භාවිත කරන උපකරණය තමයි ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය ඒක මේ වගේ හරිද උපකරණය මේ මාකෘතියක් තියෙන්නේ පුතේ තාම සරල උපකරණයක් වීදුරු පෙට්ටියක් ඇතුලේ තමයි මේකේ තියෙන්නේ උඩින් මෙහෙම තැටියක් වගේ එකක් තියෙනවා මේ ටිකේ තියෙන ස්වර්ණ පත්‍රය කියන අත්‍රාන් වලින් හදාගත්තු පත්‍ර ටිකක් තමයි. හරි. මේක අපි මොනවා හරි දෙයක් පරිවාරක ද්‍රව්‍යයක් ආරෝපණය කළා මේ පැටියට ලංකලොත්. මේ පැටියට ලංකල අපි අත මෙහෙම උදේ අපි අත මෙහෙම ඔසවන්න ආගේ මේ ස්වර්ණ පත්‍ර ටික මේ පැත්තට මෙහෙම ඉස්ස වෙනවා. මේ ස්වර්ණ පත්‍ර ටික මේ පැත්තට ඉස්ස වෙනවා. ආරෝපණ තියෙනවනේ. ආරෝපණ නැත්තන්නේ ආරෝපණ තියෙනවා නම් මේ ඉතාලම සිහින් රත්රන් පත්‍ර තියෙන්නේ මේ රන් පත්‍ර උතේ මෙතෙන්ට අපි මේ ආරෝපණ පරිවාරක ද්‍රව්‍ය මොකක් හරි ලං කරනකොට ඒකේ ආරෝපණයක් තියෙනවා නම් උතේ මේ කියන ස්වර්ණ පත්‍ර මෙහෙම ළඟට මෙහෙම ඉහළට එසවීම සිද්ධ වෙනවා හරිද समहारे තෑයක හමාරක් ඉන්නේ පාඩි විලා ඉන්නත් බෑ පිටිපන් ගාය හදනවා නේද පණු බෙහෙත් ගන්න ඕන නේද හරි පොතේ අපි දාමු වැදගත් කාරණිය ඒක ලියමු ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හඳුනා ගැනීම සඳහා ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හඳුනා ගැනීම සඳහා ස්ථිති විද්‍යුත් ආරෝපණ හඳුනා ගැනීම සඳහා
ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හඳුනා ගැනීම සඳහා ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හඳුනා ගැනීම සඳහා විද්‍යාගාරයේදී භාවිත කරන උපකරණය භාවිත කරන උපකරණය ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය स्वर्णपत्र विद्युत दर्शक वे ඊළඟ ඉෂ්ඨමාක්‍ය දාන පුතේ ඊළඟ ඉෂ්ඨමාක්‍යක आरोपित वस्तुवाक आरोपित वस्तुवाक यलिन्नदि तटि आसलट यलिन्न की तटी असलट लंकल विट लंकल विट स्वर्ण पत्र एकीने के ऐतिम स्वर्ण पत्र इकने के ऐतिम सिद्वे स्वर्ण पत्र इकने के ऐतिम सिद्वे हरे स्वर्ण पत्र इकने के ऐतिम सिद्वे स्वर्ण पत्र इकने के ऐतिम सिद्वे हरे पुते आप छुट्टा बलम स्वर्ण पत्र विद्युत दर्शक क्रियाकारी कहमद वे निकला
තත්පරයක්.